අපි මෙතනදි කරන්නේ මේ ඉස්සල්ලාම ලාබාල වයසේ තියෙන. ඉතාමත් බාල වයස තියෙන අලිපේර පැරයක් පහසුවෙන්ම බද්ධ කරගන්න. ඒ කියන්නේ මෙතනදී අපි භාවිතා කරන්නේ නෑ සාමාන්‍යයෙන් බද්ධ කරන වෙලුම් පටි, එහෙම නැත්නම් බද්ධ පටි භාවිතා නොකර මේ පැලේ පහසුවෙන්ම බද්ධ කරගන්න ක්‍රමයක් තමයි මෙතනදී බලන්නේ. මේකදී අපිට ඒ වාසිය විශේෂයෙන්ම තියෙනවා. මේකදී හැබැයි මෙතන විශේෂයෙන්ම මේක නියම ප්‍රමාණයට හිර වෙන්න අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් මේක පැලවෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ වගේ ප්‍රොපගේටර් එකක් දානවා. ප්‍රොපගේටර් එකක් දාලා ආවරණයක් කරලා සෙවන සහිත ස්ථානයක තියෙනවා දල්ල පුපුරන අවස්ථාව වෙනකම්. සාමාන්‍යයෙන් ඒ විදිහට බද්ධ කරලා තියෙන මාස එකහමාරක් වගේ වයස පැලයක් තමයි මේ තියෙන. ඉතාමත්ම ඉක්මනට අපිට ක්ෂේත්‍රයේ හිටවා ගන්න පුළුවන් පැලයක් බවට පත් වෙනවා. හැබැයි මේකේ ගැටලුවක් නැත්තේත් නෑ, ගැටලුවක් තියෙනවා. මොකද්ද බද්ද සන්ධිය? මේ වගේ පැලයකද අපිට බද්ද සන්ධිය පැහැදිලිවම පේනවා. බද්ද සන්ධිය මොකද්ද කියලා, නමුත් මේකේ අපිට බද්ද සන්ධිය මේ පහළ බීජ පියන් දෙක අතර තමයි බද්ද සන්ධිය තියෙන්නේ. අපිට බීජ පැලේ ඇත්තටම ක්‍රම දෙකකට මේක බද්ද පැලේ බද්ද පැලයක් හදාගන්න පුළුවන්. එකක් මේ අපි අලය කියලා කියනවා සාමාන්‍ය භාවිතයේදී. අලෙන් කපලා ගහන්න පුළුවන්, එහෙම නැත්නම් කඳෙන් බද්ධ කරන්න පුළුවන්. මෙතනදී අපි පොඩ්ඩක් මෙතනදී මේ කඳ මේ මහත නැති නිසා අපි අලයට බද්ධ කිරීම ගොඩක්ම සාර්ථකයි. එතකොට එතනදී අපි මෙතනදී අපි කරන්න යන්නේ මේ අලයට බද්ධ කරන්න යන්නේ ධූරියන් අංකුරයක්. පළමුවෙන්ම බීජ පැලේ කපලා අපි කොටසක් තමයි අයින් කරන්නේ පළන්නේ. ඊළඟට අපි සිංගල් ප්‍රොපගේටර්, එහෙම නැත්නම් තනි පැලයක් ප්‍රොපගේටර් කරන විදිහට ප්‍රොපගේටර් කරලා. හැබැයි මෙතනදී විශේෂම වැදගත් දෙයක් 80%ක් සෙවන සහිත ස්ථානයක තමයි මේක තියන්න ඕනේ. හේතුව බොහොම ඉක්මනට නැත්නම් තද අවුර අවුරශ්මයේ වැටෙන ස්ථානයක තිබ්බොත් අපි මේ කොළ දෙක හැලෙනවා. සිංගල් ප්‍රොපගේටර් කරලා මේ අපි 80%ක් හෙවන සහිත ස්ථානයක තියෙනවා. අපි ඉතින් ගොඩක් වෙලාවට හොඳයි පැල ගෘහයක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් වඩාත්ම හෙවන තියෙන ස්ථානයක් තමයි අපි මේ සඳහා යොදා ගන්නේ.